න්නතුන අපි පහුගිය දවස් වල මෙ දේශනා මාලාව තුළින් සාකච්ඡා කළා කෝටි ලක්ෂයක් සක්වලේ ආග්ඥා චක්‍රය පතුරුවා දේශනා කොට වදාල අති උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. අපි මේ දිනවල තවම සාකච්ඡා කරමෙන් ඉන්නේ මේ උතුම් දේශනාවේ හයවෙනි ගාථරතනය සම්බන්ධයෙන් හයවෙනි ගාතාරතනයෙන් විශේෂයෙන් මහා සංගරත්නය පැහැදිලි කරමින් දක්කින්නේය ගුණය විස්තර කරනවා අපි හයිවෙනි ගාතාරථනය මූලික කරගෙන එක ධර්ම දේශනාවක් සිද්ධ කරන්න යෙදනාා. ඒ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරපු තිස් පස්වවෙනි ධර්ම දේශනාව. මේ පින්නතුන්ගේ දායිකත්වෙන් අද සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ සතන සූත්‍ර දේශනාවේ තිස් හයවෙනි ධර්ම දේශනාව ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා චත්තාරි ඒතානි යුගානි හොන්ති. එදවට මේ ආයමහා සංඝරත්නය අටට සතන් පසත්තා කෙළකි හම අට දෙනයි එකෙන්නේෙ සෝවාන් වහන්සේලා මාර්ගවසයෙන් හතරයි පලවසයෙන් හතරයි අට නමයි. එදරම අට්ට සතන් කියන වචනය එකට එකතු කරහම එතුට වචන දෙකක් නෙමෙයි අට්ට සතන්. එහෙම එකට එකතු කරල සඳහන් කර හම අටනමක් ගැන නෙමෙයි කතා කරන එක සයාටක් ගැන. එතකොට කොහොමද මේ අට නම එකසිය අටක් වෙන්නේ කියෙන කාරණාව අපි මුල් දේශනාවෙන් යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. එනිසා මේ දේශ මනාව අවබෝධ කරගණ්ඩනම් තිස් පස්සෙන දේශනාවත් ශ්‍රවණය කරන්න වෙනවා. නමුත් අපි නැවත පහුගිය සාරාන්සේ ටිකක් සිහිපත් කරමින් ඉදිරිීට කරුණු සාකච්ඡා කරමු. එතකොට මේ එකසිය අටක් වෙන්නේෙ කොහොමද කියන කාරණාව සඳහන් කරනකොට විශේෂයෙන් කරුණුකාරණා පැහැදිලි කරනවා අටකතාවල් වල සෝවාන් වහන්සේලා තුන් නමක්කින්නවා එතන් මේ සෝවාන් ප්‍රබේද තුනක් ගැන කතා කරනවා ඒබ.Gී කෝලංකෝල සත්තුක්කත්ත පරම කියලා. කවුද මේ ඒකබී.Gී කියල කියන්නේ මේ ජීවිතයෙන් සෝවාන් වෙලා. දෙවනියාත්මය අනිවාර්රයෙන් රහත්වෙන වනං. මේ ජීවිතෙන් සෝවාන් වෙලා ඊළඟාත්මය අනිවාර්රයෙන් රහත්වෙනවනං උන්වහන්සේ හඳුන්වන්නේ ඒකබී.Gී කියලා. මොකද තව එකවතාවයි පැළවෙලා තියෙන්. තු රායි පැළවෙන්නේ නෑ. නිසා ඒබජී. අය උපතක් නෑ. එතට මේ ජීවිතෙන් සෝවන් වෙලා, දෙවනිියාත්මෙන් අර්හත්වය ලබන් නැතුව. හයිවෙනි ආත්මය දක්වාම ඉදිරියට ගිහිල්ලා හයිවිනිාත්මෙන් නං ක්‍රහත්වෙන්නේ. දෙමන තන් තුංගෙනාත්මෙන් හතරවිනි්‍යාත්මෙන්, පස්වනිියාත්මෙන් හයිවිනිාත්මෙන් මෙ කුමනහරි එකක සෝවාන් වෙනවනං. උන්වහන්සේ හඳුන්වන්නේ කෝලංකෝල කියලා. මේ ජීවිතෙන් සෝවාන් වෙලා ත් සෝවාන් වහන්සේ ආත්ම හතකට එහා නෑන නතේ භවන් අට්ටමං ආද අන්ති යටවෙනි භවයක් නං නෑ එදොට හත්තනි ආත්මෙන් සියල්ල ඉවර වෙනවනි එදට හත්තනි ආත්මේ නං රහත්වවෙන්නේ අත්තනි භවේ නං රහත්වෙෙන්නේ උන්වහන්සේ හඳුන්වන්නේ සත්තු කත්ත පරම කියලා. එදොට ඒක බජී කියලා ඉන්නවා කෝලංකෝල කියල ඉන්නවා සත්තු කත්ත පරම කියලා ඉන්නවා. එතොට හත්තෙන ආත්මේ අරහත්තය සඳහා කිසිම උත්සාහයක් ගත්තේ නැතත්. එමන මේ ජීවිතයෙන් සෝවාගුණට පස්සේ. ඊළඟ ආත්ම හයම කිසිම වීරයක් නොගැන හිටියත් උන්වහන්සේ උපදින හැම ආත්මයකම සෝවාන්මනි ආයමුල ඉදලයන් නැනැහැනේ. එතකොට අවසාන ආත්ම භාවේ ඒත් කිසිම වීරයක් නොකර ඉන්නකොට අපි කියමු නිදි පැදුරේ ඉන්නකොට කවුරුහරය වෙලා කඩුවෙන් කපල දැම්වා දෙකට කැප්පුවා ඒත් ජීවිතයේ අවසාන වෙන්නේ රහත් වෙලා කෙළ කියනවා එමට හදිස්ස කකුණක් පුරලා කෑලිවලට කුඩු වෙලා ගියා මෙත වර්තමාන වගේන බෝම්භයක් පුරලා ගියා ඒත් උන්වහන්සකි ජීවිතය ඉවර වෙන්නේ රහත් වෙලා මයි ගොට අය අටවෙනි භවයක් අටවෙනි භවයක් නෑහ මේ කාරණාවෙන් අපිට පැහැදිලි කරනවා ඒ අතයුතුම් සෝවාන් තත්ත්වයට පත් වනා කියල කියන්නේ එතනින් එහාට ආත්ම හතක් ඉඳදහරි මේ සංසාරයෙන් ඉවරම වෙනවා කියන කාරණාව. සිද එතකොට එතනාපි සෝවාන් වහසල ප්‍රබේදත්තුනක් ගැන කතා කළ ඉනකට අනාගාමීන් වහන්සේලා කාමලෝකයේ රූපලෝකයේ අරූපලෝකයේ ඕනෑම ෝක කනාගාමි වෙඩ පුළුවන් එතට එතන තු නමක්කින්නවා කාමලෝකයේය අනාගාමි වෙච්චයි රූපලෝකයේ අරාගාමි වෙච්චයි අරූපලෝකය අනාගාමි වෙච්චයි සෝවාන් වහන්සේ ප්‍රබේද තුනයි අනාගාමින් වහසල ප්‍රබේද තුනයි එතකොට ඊනකට සඳහන් කරනවා උන්වහන්සේලා අර්හත්වය කරා යන ක්‍රම හතරක් තියෙනවා කියලා. එ දැන් තුන්න්නමයි තුන්නවයි හයනමයි එතකොට අරහත්ව ය කරා යන ක්‍රම හතර කියල කියන්නේ සුකා පටිපදා කිප්හා බිඥ්ඥා සු පටිපදා දන්දා බිග්ඥා කියල කාරණා දෙකක් තියෙනවා සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම ඉක්මනින් අර්හත්තේ කරා යනවා සැප සහිත ප්‍රතිපදාවෙන් කියල කියන්නේ ප්‍රතිපදාව දුකනෑ පැවිදි වෙලා කර්මස්ථානාරගන වනාන්තරගත වෙලා නැත්තං වෙන කුටියකට වෙලා අවුරුදු ගනන් මහන්සිවෙවී, පැයගනන් වාඩි වෙලා භාවනා කර කර එහෙම අර්හත්තේ කරා යන්න නෑ. ඒ උතුම් ආර්යඵලය ඉතාම ඉක්මනින් සැප සහිතවම ලබනවා. අපේ ශාසනයේ සැප සහිතවම රහත්වය බාගත්ත උතුමන් වහන්සේ හටියට ප්‍රථමයෙන් කතා කරන්න මුලින්ම සඳහන් කරන්නේ ධාරු චීරය මහරහතන් වහන්සේ මහපාරනි ස්වාමීනි මට ටිකක් ඇති මට ගොඩක් දේශනා කරන්න ඕනේ නැහැ එ භාගිතුන් වහසේ ඉතාම කෙටි දේශනාවයි කරන්නේ එකම රහත්වෙනවා එ තැනක වාඩියලා භාාවනා කලෙත් නෑ එමකොවත් නැනේ ත සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම කෙටි කාලයකින්. සැප සහිත ප්‍රතිපදාවේ දන්දා භිග්ඥා කලකන්නේ දීර්ඝ කාලයක් ගත කරනවා. ප්‍රතිපදාව සැපයි රහත්ෙන්ට කල්ලය නවා. හොඳම උදාහරණයේ සුද්දෝධදන මහරජ්ජුරු වරක් බාගිතුන් වහන්සේකින් දේශනාවක් අහල සෝ අ ගුණා ඊට පසේ කාලයක් ගිහිල දේශනාවක් අහල සකදා ගාමි වුණ. ඒ කාලයක් ගහිල දේශනාවක් අහනකට අනාගාමි වුණා මරණසන්න කාලේ ධර්ම දේශනා වහනකොට අර්හත්තය ලබා ගත්තා කල් ගත වුණ නමු දුක්කින් දෙනය එදකට සුකාපටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා ඒවගේම දුක්කාපටිපදවෙත් ක්‍රම දෙකක් තියෙනවා එතට ක්‍රම හතරයින එතුකොට අතන හය නමයි කාම රූපා රූපලෝකවල සකදාගාමිභහවේට පත්ච්ච තුන් න්නමයි ඒබී.ජ. කෝලංකෝල සත්තුක්කත්ත පරම කියල තුන් න්නමයි හය නමයි ඒ හය නම මේ ක්‍රම හතරින් ගුණවෙච්ච හම විසිහතර නමයි. හයවරක් කතර විසි හතරයි. ඊට පස්සේ සඳහන් කරනවා ඊළඟට අනාගාමින් වහසේලා විසි හතර දෙනික් කින්නවා. කෝම ධනාගාමින් වහසේලා විසි හතරයි කියල සඳහන් කරන්නේ අපි මේ කතා කරපු ලෝක කාම, රූප, අරූප මේ ඕනෑම ලෝකක අනාගාමී වෙන්න පුළුවන්. එතකොට අනාගාමීන් වහන්සේලා අනාගාමීත්තයෙන් මරණයට පත්තුන්හම ඊළඟට කෙලින්ම උපදින්නේ සුද්ධවාස ලෝකවල. සුද්ධවාස ලෝක පහක් තියෙනවා. අවිහ අතප්ප, සුදස්ස, සුදස්සි එද මේ සුද්ධවාසවල උපදින මේ අනාගාමීන් වහන්සේලගේ ප්‍රබේද ටිකක් සඳහන් කරනෝ මේ විදිහට අන්තරා පරිනිබ්බායි අන්තරා පරිනිබ්බායි කියල කියන්නේ මේ ලෝක අනාගාමි නැත ලෝක තුනේ මනාගාමිෙන්ඩ පුළහන් කියලකීවනි අනාගාමී භාවය තුළ ඉඳලා මරණයට පත්වෙලා සුද්ධවාස ලෝකය ඉපදිච්චහම සමහරාය උප දෙෙන්නේ අන්තරා පරිනිබ්බායි කියන ක්‍රමයිෙන්. අන්තරා පරිනිිබ්බායි කියන්නේ යම් බඹලොවක ඉපදුනහම ඒක තියෙන ආයුකාලයඒ බ්‍රහ්ම ලෝකයේ ආයුකාලයක් තියෙනවානේ නැම තැන අවිහලෝකය ගැන සඳහන් කළොත් අවිහලෝකයේ ආයුකාලයේ මහාකල්බ දාහයි කියල සඳහන් කරන්නේ විහලෝකයේ ආවිශෂ මහාකල්ප දාහ එතකොට මහාකල්ප දාහෙන් මහාකල්ප පන්සීයකට වඩා අවිහයේ ඉඳලා අරහත්තය ලබ මහාකල්ප පන්සීයකට අඩුවෙන් මහාකල්ප පන්සීයකදි හරි ඊට අඩුවෙන් හරි අරහත්වය ලබනවනං ඒ තමයි අන්තරා පරිනි්බායි මුළු ආයුකල්පය කාලේ මහාකල්ප දාහයි එඒ භාගයක් වෙච්ච හ පන්සීයයිනෙ එතකොට එක්කෝ මහාකල්ප පන්සීක දිරහත් වෙනවා එහෙමනත්තන් පන්සීයට අඩුවෙන් රහත් වෙනවා. මුළු අයු කලී ඉන්නවා උන්වහසිර තමයි කිය අන්තරා පරිනිිබ්බායි. ඉදි එතවොට එක් කෙනෙක් නෙමේ ඒ ලෝකෙ උපදින ඕනතරන් ඉන්න අයිතකොට ඒ සියලු දෙනාම ගන්න අන්තරා පරිනිිබ්බයි. ඉළඟට උපහච්ච පරිනිිබ්බායි කියල කියන්නේ මේ සුද්ධවාස පහේම ඉපදෙන්ට පුළහන්. මේ සුද්ධවාස පහහි කෝක ඉපදෙන්ටත් පුළුහන් නමුත් සඳහන් කරනවා ඒ ලෝකෝඔල තියෙන ආයුකාලයෙන් බාගෙකට වඩා ජීවත් වෙලා. ඒ ලෝක තියෙන අයුකාලයෙන් භාගකට වැඩිය ජීවත් වෙලා රහත් බව ලබනවා. මේකතම වෙනස අන්තරා පරි නිබ්බායි භාගිකට අඩුවෙන් හෝ බාගෙක් තුළ ඟට උපහච්ච පරිණි ්බයි වෙනකොට භාගෙකට වඩා ජීවත් වෙලා අරහත්තය ලබනෝ ඊළඟට සසංකාර පරිණිබ්බායි තුන් එ ක්‍රමය ඒ කියන්නේ අනාගාමින් වහන්සේලා මේ ලෝක පහේම උපදින්න පුළුවන් එතර සඳහන් කරනවා මේ බ්‍රහ්මලෝ කිපදිලා සුද්ධවාසීපදිලා හසුවන් රහත්වෙෙනෑ බලවත්සේ උත්සාහ කරන්නඩුවනෑ. බලවත්සේ වීර්ය වඩන්ඩෝනෑ එහෙම උත්සාහ කරමින් වීර්ය කරමින් වෙහෙසිලා මහන්ස් වෙලා අරහත්වය ලබනෝ අනික් අරහත්වය ලබාපු උතුමන් වහන්සලා ගැන වෙහෙසුනා කියල කතා කළේ නැහැන ැ මෙතැ සංකාර පරිණිබ්බායි කියල කියන්නේ බොහොම උත්සාහ කරනවා බොහෝම වීර්ය වඩනවා වෙහෙසෙනවා සසරින් ඇතරවීම සඳහා ආගිහෙම වීර්ය වඩල වෙහෙසිලා වෙහෙසිලා උත්සාහ කරලා කරලා අරහත්තය ලබනවා. ඒත් සසංකාර පරිනිබ්බායි. අසංකාර පරිනිබ්බායි කියල කියන්නේ මේ අනාගාමීන් වහන්සේලත් මේ ලෝක පහේම උපදින්ට පුළුවන් නමුත් අරහත්ේ සඳහා ලොකු උත්සාහයක් ගන්න නෑ. ඉතාම අඩු කාලයකින් රහත් බව ලබනවා. ෙට් ඒ ලෝක ඉපදිලා ඉතාම කෙටි කාලයකෙන් රහත් බව ලබනවා එළඟට උද්දං සෝත අකණනිට්ට ගාමී අවසාන කෙනා දෙැඟ අපි ප්‍රබේ හතරක් කතා කළා අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනි්බායි සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි අවසාන වසින් උද්දං සෝක්ත අකනිට්ට ගාමී එතට උද්දං සෝත අකනිිට්ට ගාමී කිය කියන්නේ මේ අනාගාමින් වහන්සේලා පහළම සුද්ධවාසලෝක ඉපදිලා අපි කතාක්ටරපු අනාගාමීින් වහන්සේලා පහළම සුද්ධාවාසලෝක ඉපදිලා මුළු ආයුකාලයම ගෙවලා මේ උද්දන් සෝතාක නිට්ට්‍රගාමී කියන තැනට එන අනාගාමින් වහන්සේලා පල්ල හැම නතං අවිහේ ඉප දෙෙනවා අවිහේ ඉපදිලා අවිහේ මුළු ආයු කාලේම අවිහේ ගත කරනවා. අවිහෙෙන් චුත වෙලා අතප්පයේ උපදිනෝ අතප්පේ මුළුවායු කාලේම ගත කරනවා. අතප්පයේ මුළුවායු කාලේම ගත කරලා සුදස්ස කියන බබඹලෝටය නවා සුදස්සයේ මුළුවායු කාලේම ගත කරනවා. ඉළඟට සුදස්ස කියන බඹලෝයේ ඉපදිලා ඒකෙත් මුළු ආයු කාරයම ගත කරනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී කියන බ්‍රහ්මලෝක හතරෙම මුළු ආයු කාලයම ගත කරනවා. ඊට පස්සෙ තමයි මේ අකනිිට්ටක කියන බබලෝට එන්නේ. පිළිවෙලින් බඹලුවීින් බබලෝට බබලම් බබලෝට අන්තිම තැනට එනවා එතෙන්ට එනකොට මේ ආරයන් වහන්සේ ගතකරපු ආයුකාලය කොච්චර වෙනවා ඇද. මහාකල්ප තිස්ස එක්දාහක් උන්වහස යායු කල්ලේ මහාකල්ප තිස් එක්දා. හරි වටෙන තැනක් මේ පිනතින මේ මහාකල්ප තිස් එක්දාහක් ගත කරලා අකනිට්ටක බඹතලට එනකං ආපු බ්‍රහ්ම රාජයෝ දාස් ගනන් ලක්ස ගැනගන්න. කියන්නේ මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා කරන්ඩ අපිට වඩා අති ප්‍රබල ආර්යන් වහන්සේලා කොයි තරන් ඉන්නවද කියන කතාව මේ කියන්න. තටම මේ ශාසනය ආරක්ෂා කරන්න අපිට වවෙහෙසෙන්ද දෙයක් නෑ. උන්වහන්සල කොහොමත් මේ ශාසනයේ භාගිතුන් වහන්සේ යාාඥාව තියෙනකල් රකිනෝ. අපිට දෙන්නේ ම මේ කාලි පැතිල්ලා යන නොෙක් මි්‍ය දෘෂ්ටි තියෙනවනි ඒ මිත්‍යදෘෂ්ටි වලින් අපිව ගැලවිලා අපේ ඥාතීන් ගලවගන කෝමරි මේ සාාසනින් එතරයන්ඩ උත්සාහ කරන එක අපිට කරණ්ඩ දන්නේ එතු විශසාසනය රකිනෝ කියලා ගහමරාගණන්නඩ යන කොටා ග්ඩ දෙයක් ඇත්තර විතුරු වෙලා ඉතුරවෙ ලන සාසනය රකිින් ආර්රයෙන් වහසෙලින්නවා අපි කළේුතු යම් මෙහෙව රක් තියෙනවා ඒ නෑ කියලා නෙමයි මේ කියන්නේ ශාසනය පවතින වෙලාවේ පොළුහන්තරම් ඉක්මනට මෙ සසර කෙටිකර ගන්ඩ වීර්ය වඩන්නයිඉතින්. අනිත් කාරණාව තමයි අකුසල් වැඩිවෙනකොට මිනිස්සුන්ට නිර්මල දහම තේරෙන්නතු වයනවනි ඒක නිසා තම තමන් ඉගෙනගත්ත බටහිර විද්‍යාවල්ලවට අනුව මේ ධර්මයට විද්‍යාව ගලපලා විද්‍යාවට ගැලපෙන් ඇත්තං ධර්මයත් හරින පිරිසක් තමයි වර්තමානය වැඩිපුරමිඉන්නේ හුඟක් ඉගෙන ගත්ත සමහර ප්‍රජාව එනිසා පස්සෙ කාලේ මතුවෙච්ච විධාකාර මතිමතාන්තර දුර්මත මිත්‍යාදුෘෂ්ටි ඔස්සේ එගොල්ලො බොහෝම කැමැත්තෙන් ගමන් කරනවා බොහොම ලේසියෙන් මෙ ගමනයන්න නිකල්පනාව ලේසිම පාර තමයි භාගිතුන් වහස පෙන්න ලතින්නේ මේ මහාහකල් පාසංක්‍ය හතරයි ලක්ෂකක් පාරවිතා පිරුවේ අපිට වද දෙන්න නිමේන්නේ. අපි පහසුවෙන් මේ සංසාරයෙන් එතර කර දෙනෙ. කෙටිම පාර තමයි යයිතරිපිටකේ පෙන්න ලතින්නේ. ඊට වඩාක් තවත් ප්‍රමාණයක් කෙටි කරන්න පුළුවහන්න සමහර ැ එකන දන් දෙෙන්ඩිපා බනාහණඩ එපා සිල් ඕනෙ නෑ භාවනා කරහම විතරක් ඇති ඇති එහෙමනම් භාගතුන් වහස යොටික කලින් කියනවන ම මේටික කීවේ අපි ආරක්ෂා වෙලා අර මෙන්න මේ දුර්ුමත්ත කරා ඇදිල යන අප ඥාති පිරිස රැකගෙන මේක වහාම මිදෙන්ඩ කටයුතු කරන්න තම අපිට තියෙන්නේ. මේ කාරණාවෙන් අපිට තේරෙන්නේ මේ ශාසනයේ රකිින්ඩ ආරයන් වහසල කොච්චරින් අද කියලා. භාගිතුන් වහසශසාසනය බාරදුන් උතුමන් වහසෙල තින්වා. එති ඒක නිසා අපි උනන්දු වෙන්ඩෝනේ ව ව ව වහා මිදන්ටමං එකයි නිතරකි මෙ මතක් කරන්නේ අපිට ලැබිලතින්නේ මී පැනිිවාගේ දහමක් හබේ මිත්‍යාවේ කඩතුරාවෙන් මූුණ වහල නිසා අපිටඒ අමාව වලඳන්න විදිහයක් නෑ එන මේ මිත්‍ය දෘෂ්ටිය නැමති කඩතුරා වයින් කරලා මේ දහමෙන් වහාම ප්‍රයෝජන ගණ්ඩ තමයි වීරය කරන්නඩ ඕනි ඒ පුද්ගලයට තමයි යානවන්තයක් කියල කියන්නේ ධර්මපාල ජතිගේ හරි අපූරු කාරණාවක් ධර්මපාලතුමා සඳහන් කරනවා දිසාපාම කාචාරිවරයට එතන සඳහන් කරනවා ආචාර්යතුමනී අපි සත්පුරුෂයන්ගෙන්ද බනාහමු අසත්පුරුෂයන්ගද බනාහමු අපි දෙගොල්ලගින්ම බනාහනවා අසත්පුරුෂයි කියල දන්නවා නම් බනහන්න අහගෙන යනකොට තමයි තේරෙන් ඇසත්පුරුෂයි කියල ඒ අහෙන අනකොට තේරවා කියලා කියෙන්නේ භාගිතුන් වහසගේ ධර්ම කාරණාව නෙ මේ කියයෙන් තකට යත් පුරුෂශයි කියල කියන්නේ. නමුත් අපි කේන්ති ගන්නෙ නෑ. ඒමගේ දේශනාවක් ඇහුව කියලා අපි කේන්ති ගන්න නෑ පිළිගත යුත්ත පිළි ගන්නවා බැහැර කළ යුත්ත බැහර කරනවා. නසත් පුරුෂයාාගේ වැැහර කරනවා. සත්පුරුෂයාගේද මහනවා. හැවයි වැරදි දහමක් වැරදි කාරණනාවක් කිව්ව කියලාප ඔහුත්ත එක වයිරබදින්නේ යන්න නෑ ොක දේ වයිරේ පාඩුවෙන් යහුට නෙමේ මට. ඒ දේශයේ පාඩුවෙන් යහුට නෙමේ මට. බැති එහම වෙන්ඩ දහම දැනගෙන තියෙන්න්නත් එෙබැයි නැත්තන් දන්නෑන මේ කියන්නේ හරිද වැරදිද කියලා. එන්න දහම දැනගෙන තියෙන් න්නත්තෝ. නොදැනගත්ත එකගේ පාඩුව තේරෙෙන් එතකොට. කෙසේවත් භාගිතුන් වහන්සේ දේශනා කළේ කවදාවත් පුද්ගලයකුට වයිඩ කරන්න එපා. දේශ කරන්නපා. වැරදි ධර්ම කාරණාවක් තියෙනවනං ඒ ධර්ම කාරණාවට නිග්‍රහ කරනවා විසක්. ඒ ධර්මකාරණාව ප්‍රචාරයකරපු පුදගලයටනි ග්‍රහ කරණන්නයන්ෙ පාචේලා එතකොට වෛරැක් ඇතියෙනවා. එදෝට ගැටුමක් ඇතිවෙනවා මේ සංසාරය අපට ගැටෙන් ැනමේ තියන්නේ ඕන තර ගැටු නමිච්චරකල් තවත් ගැටෙනව කියල කැනෙ තවත් ප්‍රමාදයි කියයෙනෙක් ඒකාරණාවත් අපි ජීවිතයේ විශේෂයෙන් මතකතියාගත යුතු කරුණහක් එළකට සඳහන් කලා මහාකල්ප තිස්සෙක් දාහක් ආයු වලඳන මොරයන් වහන්සේ අනාගාමීන් වහන්ස මේ අනාගාමි ආර්යන් වහන්සේ පළමු දෙවන තුන් වෙන හතර වුණ ලෝකොල උපදින්නට පුළුවන් එතකොට විසි නමයි තේරුනද විෂණ ම හැදිච හැටි ලෝක පහක් තියෙනවා එතොර මුල් බ්‍රහ්ම ලෝක හතරේ පදින හතර නමයි එතකට එත එතන හතර නමයි කිය කියහම ඒක බඹ ලෝක උපදින්නේ එක් කෙනයි කියන කතාව නෙමයි මේ කියන්නේ එතො ඒ හතර නම අර පහෙන් ගුණ වෙච්චහම විස්සයි පසර කතර විස්සයි උද්දංසෝට අකනිට්ට ගාමීෙන බ්‍රහ්මලෝකයේ උද්දං සෝත අකනිිට්ට ගාමී කියන කියෙන නෑ තේරෙනවාදේකාරණාව අවිහේ ඉපදුනා අතපපයට එනවා. අතප්පයේ මුළුවායු කාලය ගෙවනවා සුදස්සයනවා එතවල සුදස්ස කියන බ්‍රහමලෝක කාලය ගත කරලා දැම් එකකොහට දෙයන්නේ උද්දං සෝත අකනිට්ට ගාමී කියන බඹලෝ දක්වාන මේ යන්නේ. එකෙදොට මේ සියලු දෙනාම යන්නේ උද්දන් සෝත කනිට්ට ගාමී කියන තැනට එකැනමේ උද්දන් සෝත අකනිිට්ඨ ගාමී කියන ආරයන් වහස ගැනයි මේ කියන්නේ. දට උදං සෝත කනනිට්ට ගාමී කියන තැනට ගියාට පස්සේ තවත් උද්දං සෝතකනිිට් ාමී නෙමෙන්නේ. දැන් එතන්ට ඇවිල්ල ඉවරයින්නේ. කෙනෙක් වෛද්‍යවරයක් වඩ දෙවිධ විවාහග පාස්කරගෙන පස්කරගෙන යන අ වෛද්‍යවරයෙක් වෙන්ඩ. දැන් වෛද්‍යවරයෙක් වනාට පස්සේ එයායට ආයෙත් වෛද්‍යවරයක් වඩ කරන්න දෙයක් නෑනෙ. ඒවාගේ උද්දං සෝත අකනිිට්ට ගාමී කියන තැනට ආවට පස්සේ එතන තවත් උදන් සෝතකිට ගාමී කෙනක් නෑනේ? ක ඇතන්නේ හතර දෙනයි. එතකොට පස්සරක් හතර විස්සයි මේ අවසාන බ්‍රහමලෝකයේ හතර දෙනයි විසි අහතරයි. එතකොට අතනාපි කතාකිරුවා ඒ Bී.G. කෝලංකෝල සත්තුක්කාත්ත පරම කාමරූප රූපලෝකොලි ඉන්න අනාගාමින් වහන්සේලා තුන් නමයි සෝවන් වහන්සේලා තුන්න්නමයි හය නමයි ප්‍රතිපදා දෙක යටතේ. සුකා පටිපදා කිප්පාවිඥ්ඥා සුකා පටිපදා දන්දා භිග්ඥා දුක්කා පටිපදා කියන කාරණාවත්යකමි ප්‍රතිපදා හතර යට දේ එතන හයවරක් හතර විසි හතරයි ද මෙතන විසි හතරයි හතලිස් අටයි. අප හකාරණවාහනකොට පැහැදිලි වෙනවා. එතකොට මේ හතලිස් අටයි දැන් ඊළඟෙස් අපි අර්හත්වය කරා ගමන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එතමයි සුක්ක විපස්සකසාහ සමතයානික රහත්වෙන ක්‍රම දෙකක් තියෙන එකක් සුක්ක විපස්සක එක අපි සුෂ්ක විදර්ශක කියල කියනවා සමතයානික ක්‍රමේයට එන්ඩ නැතුව කෙලින්ම විදර්ශනාවන්ම රහත්වෙනවා හැබැයි ඒ රහතන් වහන්සිට මහ පොළවි කිමි දෙින්න්නේ ිත්යක් අතරින් ගමන් කරන්න මේ ආදි වශයෙන් කරුණු කාරණ තියනවාන මේ ඉර්ධි පාතිහාරය එක් කිසිම ඉර්ධි පාතිහාරයක් නෑ. අංගලක්වත් උඩින් වඩින් නෑ. ඒ සුක්ක විපස්සක කියන මහරහතන් වහස. මහරහතන් වහස කියල කිය නෑ සුක්ක විපස්සක රහතන් වහන්සේ. ඊළඟට ඉන්නවා සමත යානික සමතයත් වඩ දැ. සමතයේ වඩහමනේ ධ්‍යානාභිඥ්ඥා ලබන්නේ එතකොට සමතය වඩල ධ්‍යානාභිග්ඥා ලබල විදර්ශනාවත් කරලා රහත් වෙනවා එතකොට තම ීරුධ පාතිහාය දක්වන්න පුළුවහංකම තියෙන්නේ එතවට ක්‍රම දෙකයි සමතයානික ක්‍රමයයි ශෘෂ්ක විදර්ශක ක්‍රමයයි එතොට මේ ක්‍රම දෙකෙන් දෙකත් එකතු වෙච්චාම අරහතලිස් අට පණහක් වෙනවා ඊළඟට පැහැදිලි කරනවා මේ පනස් නමක් වෙච්ච මේ ආර්යන් වහන්සේලා සුක්කවි පස්සක සහ සමතයානික වශයෙන් එකතු නහම පනස් දෙනයි ඊළඟට ඒ පනස් දෙනෙක් හැටියට බෙදුව මේ පලස්ත පුද්ගලයා ඊළඟට මාර්ගස්ත පුද්ගලයා හතර දෙනෙක්කල්න්නවා පලස්තයෝ හතරයි මාර්ගස්තයව හතරයි දෙකන්නේ සෝවාන් පලේ න සෝවාන් මාර්ගය සකදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගය රිහත් මාර්ගය කියල මාර්ග හතරයි. ඉතුට ඒ මාර්ග හතරම නෙන්නේ සකදාගාමි මාර්ගයයි අනාගාමි මාර්ගයයි මේ මාර්ග හතරයි පල හතරයි ඉළඟ්‍ර සෝවාන් පලේ සකදාගාමි පලේ අනාගාමි පලේ අරිහත් පලේ එතකොට මාර්ග හතරයි පල හතරයි. සඳහවා මේ මාර්ගස්ත පුද්ගලියෝ හතර දෙනෙකුත් ඉන්නවා ඒ මාර්ගස්ත පුද්ගලයෝ තර දෙනා එකතු විච්චාමර පණ හා පනස් හතරක් වෙනවා ඉළකට සඳහන් කරනවා ශ්‍රද්ධහාධූරයේ මත මගඵල ලබන උතුමන් වහන්සේලා මේ පනස් හතර දෙනාගෙන් සද්හාධූරයේ මත මඟඵල ලබන පනස් හතරක් ඉන්නවා ප්‍රඥා දූරයේ මත මඟ පල ලබන පනස් හතරක් ඉන්නෝ. එතතෝට එක සයාටයි. අං එහෙම තමයි මේ කාරණාව ව අට්ට සතන් කියන කාරණාව පැහැදිලි කරලා තියන්නේ. ඉ මෙක ටිහක් සංකීර්ණයි නැවත නැවත අහල තමයි ඒ කාරණාව අපිට මනාව ධහරණය කර ගණ්ඩ වෙන්නේ. ඊළඟට පින්නතනි සඳහන් කරනවා. මේ සූත්‍ර ක්‍රමයෙන් සරලව ප්‍රවේද ගත කිරීමක් තමයි මේ රතන සූත්‍රයට අනුව අට්ට කතාව මේ පෙන්න ලතින්. රතන සූත්‍ර අට්ට කතාවේ, රතන සූත්‍රයේ සඳහන්කරන මේ අට්ට සතන් කියන කාරණාව තමයි මේ විස්තර කරන සූත්‍ර ක්‍රමයට අනුව. මේක තවත් සූත්‍රවලට අනුව තවත් ක්‍රමවලට අනුව ප්‍රේද ගත කරන්නඩ පුළහන් කියලා මේ අට් කතාව මෙතන සඳහන් කරනවා. මේ කාරණාව. දැනගත්ත කෙනෙක් තවත් සූත්‍රයකින් තවත් විස්තර කිරීමක් එක් අනුව සසන්ධනය කරනකට මේක වෙනසක් ලකින්න පුළුවන්. ඒය නිසා මෙතන කියනා මේ රතන සූත්‍රයට අනුව අට්ට කතයි මේ විස්තර කිරීම කරලා තියෙන. මේ තව විස්තර කරන්න ක්‍රම තියෙනවා කියලා මෙතන පැහැදිිරම් පැහැදිි කරනවා මොකද නැත්තං අපි පැටලෙන නිසා. එන්න මේ තව විස්තර කරන්න කම තියෙනවා මේ සූත්‍රක්‍රමයෙන් පැහදිලි කරලා තියන්න කියන කරනාව. විශේෂෙන් කියල තියෙනවා ඊළඟට සඳහන් කරනවා ඒ පුග්ගලා අට්ට සතන් මේ කියන කාරණාවයි ඒ පෙහැදිලි කරලා තින් ඒ පුග්ගලා අට්ට සතන් එතවට අට්ට සතම් පසත්හා කියල කියන්නේ මොන කාරණාවද මේ එකසිය අට දෙනාම දෙවි මිනිසුන්ගේ ප්‍රසංසා ලබනාය මේසි අට දෙනාම ආර්යන් වහන්සේලා ඒනිසා දෙවි මිනිසුන්ගේ ප්‍රසංසා ලබනු අකතමයි සතන් පසත්තා අට්ට සතන් මේකසි අට දෙනාම පසත්හා ප්‍රසංසා ලබනෝ. චත්තාරි ඒතානි යුගානි හොන්ති. කොහොහොමද මේ පුද්ගලයෝ හතර දෙනෙක් වෙන්න කියලා මෙතන ආය විස්තර කරවා. චත්තාරි ඒතානි යුගානි හොන්ති. එක විතරා පින්නතින අත්ටකතාාවත් තේ සබ්බේපි අට්ටංවා අ්ට සතංවාතී විත්තාර වසේන උද්දිිට්ට පුග්ගලා සංකේප වසේන සෝතාපත්ති මක් ගට්ටු පලට්හෝතිී ඒකං යුගන් එමතමයි පැහැදිලි කරලා තියෙන්. අපි එක විස්තර කරවුත් කොහොමද කියලා මේ සියල් සියලු දෙනාම සියල්ලෝම එකසිය අටයි කෙටියෙන් කියනවන එක පුද්සිියල්ලෝම එකසි අටයි කෙටියෙන් කියනවනම් සෝතාපත්ති මාර්ගයයි පලයයි කියලා එක පුද්ගලයයි. සෝතාපත්ති මාර්ගලාබා සහ පලලාබා. එක් කෙනෙක් නෙ. ො මාර්ගල් මාර්ගය ලබාගත්ත කෙනා පලේ ලබනව කියන කාරණාව ඇයි පෙල්ලම් ගහන තරන් කාලයයි. නමුත් එක හරි මේ ලෝකෙ සුයි ශේෂී අවස්ථාවක්. සඳහන් කරනවා යම් බීර්යවන්තයක් සෝවාන් මාර්ගය ලබලා ඒ වෙනකොට මහාකල්පයේ විනාස වෙමිින් නම් පවතින්නේ ඒ මාර්ගලාබයා පලලාබියෙක් වෙනතුරු මහාකල්ප විනාශය නතරේනෝ කියලා. ආයුෂ ඉවරයි සෝවාන් මාර්ගෙටිනු රායෂ ඉවරයි නං ඒ මාර්ගලාබයා පලය ලබනතුරු මරණය නවතිනවා කෙ සඳහන් කරනවා. ඒ තරං ශ්‍රේෂ් අවස්ථාවක් නමුත් මේක ඇහි පිල්ලං ගහන කාලය තුළ වෙන දෙයක්. ඉතාම ෂණයයි එදොටත් මෙතන සඳහන් කළේ සෝතාපත්ති මාර්ගයයි පලයයි කියල එක පුද්ගලයයි සකදාගාමි මාර්ග්‍යයයි පලයයි අනාගාමී මාර්ගයයි පලයයි අරිහඇත් මාර්ගයයි පලයයි කියලා මෙතන හතර දෙනෙක් ඉන්නවා. මාර්ගලාබයා සහ පලලාබයා එ දොර දෙන්නම එක් කෙනෙක්. ඒම හැතයට තමයි හතරක් ගැන සඳහන් කරන්න චත්තාාරි යුගානි හොන්ති චත්තාාරි ඒතාානි යුගානි හොන්ති කියේ ල පිරතන් සූත්‍රර එක කියන්නේ මෙමුත් මේ කට්ටකතා මේක විස්තරකන්තැන් ලියන්නේ චත්තාරිී යුගානිි හොන්තී ඒ තමයි යුගල හතර යුගානික යුගලනේ යුගල හතර මොද මාර්ගලාබයා පලලාබියා ප්‍රථන සූත්‍රයේ මේ කොටස කියනකොට සඳහන් කරනවා මේ සෝවාන් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙකයි අනාගාමින් වහන්සේලා මාර්ග පලවසසියෙන් යුගල දෙකයි අනාගාමීින් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙකයි රහතන් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙකයි අන්න එතකොට අටයි යුගල දෙක දෙක වෙච්ච හම එතන අටයි මේ අට දෙනා ප්‍රථන සූත්‍රයේ සධ්‍යායයිනා කරනෝට මතක් වෙන්ඩුවන කියලා. මේ ආර්යන් වහන්සල ගැන කියනකොට මේ අට දෙනා මතක් ව්ඩෝන චත්තාරි ඒතාන යුගා නිහොන්තී කියන ප්‍රකාශය අපි කියවග ෙන යනකොට මෙ අට මතක් වැඩෝනය කියල කියන්නේ තේරුුව මතක් කර කර සධ්්‍යායනා කරනකොට එහෙම මතක් වෙනවා තේ දක්කිනෙයි යාති උන්වහන්සෙල සියලු දෙනාම දක්කිනේ යැයි ඇයි දක්කිනෙයි යැයි කියල කියන්නේ අපේ දානය පිළිගන්්ඩ තාම සුදුසුයි දක්කිනෙයැයි ග මේ මාර්ගපල්ලා බින් වහසර ගැන කතා කරන්නේ උන්වහන්සේලා දක්කිනෙයියයි තමන් සතු සියලුම දේ වනත් බය නැතුව අතහරින්න වටිනවා සියලු දේ අතහරන්න ගියහම අපිට බයයින්නේ ඊළඟට අපි ජීවත්වෙෙන්නේ කොහොමද කියලා නමුත් සඳහන් කරනවා මේ ආර්යන් වහන්සේලා උදෙසා බය නැතු අත්හරින්න කියලා පාඩුවක් නං නෑ ඒ අත්හැරීම මුළු සංසාරයට බද්දුම ල්ලාභයක් කියලා. ඒකයි මේ උන්වහන්සේ දක්කි නෙයි යඇයි කියල කියන්නේ. දක්කි නෙයිය කියන වචනය ඊට වඩා තව ගැඹුරින් ගොඩක් සාකච්ඡා කළ යුතු කරණාවක්. සඳහන් කරනවා උන්වහන්සේලා උදෙසා යමක් ඇතැරිිහැම නරකක් නං වෙන්නෙ නෑ කියලා. පින්නතුනී මේ කාරණාව සඳහන් කරනවා මහාකල්ප ගණනාවක් භාගිතුන් වහන්සේ ආපහු බලලා මහාකල්ප ගණනාවත් ආපහු බල්ල මෙතන සඳහන් කරල තියනවා කවදාවත් දන්දීල දුප්පත් එච්ච කෙනෙක් නෑ කියලා. මහාකල්ප ගණනාවක් නති බුදු ඇසට පේන ප්‍රමාණය අපිට දේරෙන්නේ. ඇති ආපහු බල දේශනා කරනාව එදා මෙදාතුර කවදාවත් දන්දීල දුප්පත් එච්චෙනෙක් නෑමේ ලෝක කියලා. උදරේ. උන්වහන්සේලා උදෙසාහ සියල්ල අතහරන්ඩ වටිනවා. කියල කියහම අපි කතා කලානනි කෙනෙකුට බයහිතෙන්ට පුළුවහන් සියල්ල අතහැරි හම මංජීවත්ත එන්නේෙ කොමද කියලා. දොර මෙතන කියනවා ඒ අත්හැරිය කියලා පාඩුනෑ කියලා. පාඩුවක්වෙන්න අත්හැරිය කියලා. ං ඒ නිසා යම් කිසි කෙනෙක් දන්දෙනව නම් ඒ කාන්තයෙන්. මේ ආර්යන් වහන්සේලා උදෙසා විශ්වාස කරලා දන් දෙන්න වටින නිසයි. දක්කිනේ යයි කියල කියන්නේ මොකද මේ අත්හැරීම මට ලැබෙන්නේ මටවත් තේරෙන්නේ නැති විදියට. එ නිසා මේ දෙන දීමනාව මට පාඩුනය කියල විශ්වාසතියල දෙන්න කෙර කියනවා එත් එත්ත තේති පුබ්බේ අනියමේත්වා උද්දිිට්ඨානං නියමේත්වා නිද්දේසූ පලින් අනියමාර්තයෙන් දක්වපු අය දැන් ආර්යන් වහන්සේල කියලා නියමාර්තයෙන් දක්වලා මෙතන සඳහන් කරනවා ඒ පුග්ගලා විත්තාර වසේන අට්ටවා අට්ට සතන්වා සංකේප වසේන උත්තා පුග්ගලානී හොන්තීති උත්තා. චත්තාරි පුද්ගල නිහොන්තීතිය උත්තා. මකද මේ කියන්නේ යම් මේ පුද්ගලයෝ විස්තරවශයෙන් අටක් හෝ එකසිය අටක් ඉන්නවන්නං. සබ්බේ පිතේ ද අර ී දක්කිනේය ඒ සියල්ලෝම දක්ෂනාවට සුදුසුයි කියල තමයි මේ දක්කිනං අරහන් තීතිී කියල සඳහන් කරන්නේ කිය සඳහන් කරනවා. මේ පුද්ගොලයෝ වසය අට දෙනෙක් හෝ. එකසී අට දෙනෙක් වෙන මේ ආරයන් වහන්සේ සියලු දෙනාම දක්ෂිනාවට ඒ කාන්තන් සුදුසුයි. සඳහන් කරනවා අරහන් කියන වචනය තේරුම සුදුසුයි. සුදුසුයි කියන්නත් අරහං කියල කියනවා. අපේ බුදුරජාණන් වහන්සේටත් අපි අරහං කියල කාරණාවක් සඳහකරනව භාගිතන් වොහසගේ ගුණයක් ගැන කතා කරනකොට. ඒ කියන්නේ මේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් විසින්. පිරි නමන දානේ පිළිගණ්ඩ භාගිතන් වහන්ස සුදුසුයි ඕනෑම කෙනෙකුට ඕනෑම වස්තුවක් පිළිගන්වන්ඩ භාගිතන් වහන්ස සුදුසුයි. එනිසත් අපි භාගිතන් වහන්සේට අරහං කියල කියනවා ඒ වචනීම මෙතන පැහැදිලි කරනවා අරහං කියන වචනේ තේරුම සුදුසුයි කියන එක මයි කියලා. පිළඟට සඳහන් කරනවා මේ ලෝකයේ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවයෙන් යම් කෙනෙක් දන් දෙන්නේෙ නැත්තම් එකන ප්‍රතිඵලයක් බලාපොරොත්වයන්නේ නැතුව. ඊළඟ ලෝකෙ ප්‍රතිඵලයක් බලාපොරොත්තියෙන් දන්දෙන්ට පුළහන් කියන එක තමයි විශේෂයෙන් සඳහන් කරන්න. දන් දෙන්න කොට මේ ලෝක වශයෙන් ඒක ප්‍රතිඵල බලාපොරොත්තියෙන් එපා කියනවා. හැබැයි අන්න්‍යවාරයෙන් පරලෝක වශයෙන් ප්‍රතිඵලයක් බලාපොරොත්වයෙන් දන් දෙෙන්ට කියනවා. පිනට නතින් මේ මේ කාරණාවක් විස්තර කරනකොට මේක තවත් හුඟාක් පැහැදිි කරන්නඩං දක්කිිනාවවි භංගයත් මෙතැන කතා කරන්න ඕන. එතකොට විශේෂයෙන් තවසාකච්ඡා කරනකොට දසවස්තුක සම්මාධීතියත් කතා කරන්නග ඕන. ඇයි අත්ති දින්නං අත්ති ඊට්ටං, අත්ති හුතං මේ කාරණත් තුනමතිය නිධනය ගැනෙනි අත්ති දින්නම් දුන්දෙහි විපාක ඇත. අනිවාරෙන් දෙන දේ විපාකතිය නොමයි කියන කාරනාව. මේ බුද්ධාගමට එන්ඩ කලින් පිළිගත යුතු කරුණු මේවා. එකන බෞද්ධයෙක් බවට පත්තෙන්ට සුදුසුකම ලබන්ඩනං අනිවාරයෙන් දසවස්තුක සම්මාධිත්්‍යය තියෙන් ලෝනෑ. එම නත්න් ෞද්ධයෙක් න්න සුදුසුකමක් වත් නෑ. ගැන බුදුදහමට එන්ඩ කලින් පිළිගෙන තිබිය යුතු කාරණ දසවස්තු සම්මාධිත්්්‍යය කිය කියන්නේ. දුන්දරෙහි විපාකඇතය කෙනනෙ දානය විපාකතියනවා කියලා නිවාරයෙන් පිළිගඩුවන අත්ති ඉට්ටන් මහා පූජාවේ විපාක තියෙනවා මහාපූජා කල විශේෂ පූජා තියෙනවා අපිගමු මල් ලක්ෂයක් පූජිතරනවා පහන් අසූ හාරදාහක් පූජජ කරනවා දාහකට දන් දෙනවා මහා පූජා මහාපූජාවකින් පාරමිතා වැඩිනවා. සමහර කෙනක් කියන්න වන මේ ලක්ස ගම්ල් පූජා කරනණමුකරද මල් දෙක් පූජල එක පින ලක්ෂයක් පූජය කලත් එක පින කියලා. පහන් දාහක් ඕ නෑන එක පහනක් පත්තු කලත් එක පහන් දාහක් පත්තු කළත් එක පින කිය මේ පූජාව හැල්ලු කරන පිරිසක් ඉන්න ඕන වර්තමාන් අහිතය හිටිය ඇහෙමයි. තේකන් එහෙම මේ පා මහා පූජාවේ විශේෂ විපාගතීයනවා කියලා භාගිතුන් හස දේශන කරන්නේ. හොද මහා පූජාවකද අත්හැරීම වැඩී. මහා පූජාවකද පාරමිතා වැඩෙනව හරියට මල් දෙකක් පූජ කරඩත් හරන්න දෙයක් නෑන. වැඩ එයනකගම් මල් දෙක් අඩාගෙන වා හිතයගෙන ගේා පාරහි තිය බුදුකුටියක් ලඟ පූජා පවත්ව හැගේ අතරපයක් නෑන එහෙම නිමේනි මල් ලක්ෂයක් පූජා කරන්න ගිහම දවස් කීක් නිමාඩු ගණඩුවෙනවාද. අනික මට මල් ලක්ෂයක් තනියම් පූජ කරන්න බෑනි මල් නෙලන්ඩ පිරිසක් ඕනෑ? දෝනය කරලා පිරිසිදු කරන්න පිරිසක් ඕන සුදු සුමල් තෝරන්ඩ පිරිසක් ඕන ඒ මල් සකසන්ඩ පිරිසක් ඕන එතකොට ඒ පිරිස වෙනුවෙන් මංකොච්චර කැප කිරීම් කරන්න ඕ නැද. එතකොට මෛත්‍රී වැඩෙනවා මෙත්තාව වැඩෙනවා වීර්ය වැඩෙනවා දේගුලු හැමෝම මං කියන විදිහට නෙමේනි වැඩ කරන්නේ ඉදොට මට තරහ යනවන. එතකට ඒ තරහා පාලනය කරගන නැවත නැවත අනුකම්පාවෙන් ඔවුන්ට කියල දෙනකොට නිකම්ම මෛත්‍රී වැඩිනවා. එදොට ඒ ගිනිහිතිය නික ඉද බෑ ටේ ගොල්න්ට කෑමදන්න නෑ ගොලට නවා තැන්දෙන්ඩ න ගොලන්ගේ අවශ්‍යස සම්පර්ණ කලා දෙඩ ඕන ඒකයි කියවේ මහා පූජාවකද පාරමිතා වැඩෙන්වා කියලා. අත්ති හුතන් කියලකීවේ ආහුත සංඛ්‍ය අතදානයක් තියෙනවා. ඒන්නේ මෙලවින් දුන්නහම අනිවාරයෙන් පරලොවින් ලැබෙනවා කිය පිළිගණ්ඩෝන ඒ කාරනාව තමයි මේ කියන්නේ. මේ ලෝකයේ බලාපුරොත්තුවක් නැතුව අනිවාරයෙන් ඊළඟාත්මී දලා ලැබෙනවා කියල විශ්වාස කරලා දෙන්න කියලා. තැම අත්තිි හුතන් කියන කාරණාව පිගන්න නැත්තම් පිළිහඳ බෑ. දෙහිද අනිවාරෙන්ම ලැබෙනවා. එක දේශනා කරන සරෝග්‍යනතා ඥානයෙන් බලල. ඒවුුණට මේක පිළිගණ්ඩ තහවුරුවෙන්ට පේන්්ඩ ක්‍රමයෙත් නෑනේ. මේ ලෝකෙන් මංගාව තියන සියල් අත්හරලා දුන්නහම, ඊළඟ ජීවිතෙන් ලැබෙනවා කියලා මොකක්ද දින ශාක්ෂිය ශාක්ෂි නෑ එහින්ද සමහර කෙනෙකුට පිළිගඩබෑ හැබැයි ඇමරිකාවිෙන් දාන සල්ලි ලංකාවේ බැංකුවෙන් ගණ්ඩ පුළුවන් කියලා අපිට බොහොම පැහැදිලිෝ විශ්වාසයි බැංකු ක්‍රමය ගැන මුකුද දන්නවා හද. මොකෝත්ම දන්නේ ඇමරිකාවින් දල මෙ හට සල්ලි එන්නේෙ කොහොමද කියලා දන්නෙත් නෑ. ගොඳ අහසියානාවන් ගෙනාවත් නෑන හහි සල්ලිදාලා ම සල්ලි දැමක් කියනකුම හෙඟි ල්ලරන්නවා ඒ බැංකු ක්‍රමය විශ්වාසයි සරෝග්ඥයන් වහන්සගේ වචනයේ සැකයි පිනතන බැංකුව හදිසයේ බංකොලොත්තුනු අපිට ඒ මුදල් ලැබෙනෑ නමුත් එහෙම නෙමෙයි මේ ලෝකෙන් අත්තහහියාම මේ ලෝකගෙන ලෝකෙන් ලැපෙනවා කිය එක සීයට කෝටි ගානක් විශවාස කරන්න ඕනෑ. ඒකයි මේ දානය ගැන කියන්නේ. එනිසා මේ ආර්යන් වහන්සේලා එහෙම අත්හැරල දන් දෙෙන්ට සුදුසුයි බලාපුොරොත්වෙන දේ අනිවාරයෙන් ලැබෙනවා. උන්වහන්සේලට දන්දීල කළොත් යම් ප්‍රාර්ථනාවගේ පාර්ථනවනි වාරීෙන් විපාක දෙනවා. එක සම්මාධදිිට්ිකද මිත්‍ය දුෘෂ්ටිකද බේදයක් නෑ පාර්ථනාව විපාකදිනවා. ඒනි සමහරයේ පින්කං කරලා වැරදි පාර්ථනා කරලතින්. අනිතර සඳහන්කල අනාත පිින්ටික සිටිතුමාගේ බෑන කේම. කාශ්‍යප භාගිතුන් හසගේ චෛත්‍යයලඟ රන්නවූුලෙන් ගෙත්තම් කරපු කොඩි දෙකක් පූජා කරල ප්‍රාර්ථනා කළා මේ පිනෙන් මගේ සහලේ ඥාති කාන්තාවූ හැර අන්සිියලු කාන්තාවට මන් දැක්ක හම මාත් සමඟ කාමරතය ය දෙෙන්න කැමැත්තක් ඇතිවවැෙන්ඩන කියලා. වන්ඩයගේ පාර්ථනාව කොච්චර පව්කාරද කියලා. නමුත් එහෙම ප්‍රාර්ථනා කරපු කෙන තමයි අනාත පෙන්ඩිකි සිටතු මගේ බෑනඋේ පස්සේතින් සිටතුමා. ාගිතුන් වහස ගවට එක්කගි හිල්ලා අන්තිමට සෝවාන්තත්වයට පත් කළ ස්වර්ණ තිලකකරපු පාර්ථනාව මම දැක්හම පිරිමියයට ඇයත් සම කාමරතියදෙන්ට හැඟීමක් ඇතිවෙන්ඩ ඕනෑ. පිරිමියයට පිස්සු හැදෙන්ඩ ඕන කියලා. ඉතර ලස්සන රූපයක් ඕන. එපාක දෙන්නා. චද්දන්ත හස්තිරජ ජිරුවන්ගේ බිරිඳද චූල සු බදරා බුදුරට පලතුරුටික පජය කරල පාර්ථනා කළ මේ ජීවිතෙන් මැරිලා බලවත් රජෙකුගේ දුවක් වෙලා ඉපදිලා තවත් බලවත් රජෙක්කක විවාහ වෙලා මෙ අත් රජුරු මරන්ඩ ලබෙන්ඩුවනමට කියලා එහිමන ඇයන ච හස්තිරාජය මරන්නේ වැද් දෙෙක් ලව්ුව ලියක රජකු ෙඋදවූ නහිද රජකු දුවක් වෙලා රජක විවාහ වෙන්ඩුව මි්‍ය දෘෂ්ටික පාර්ථනාවක් වනත් සම්මාධිට්ඨික ප්‍රාර්ථනාවක් වනත් පින් කරල කරන ප්‍රාර්ථනාව පලදිනවා. හද පින කරලා ඉවරන්නේ සල්ලි අතර ගත්තට පස්ේ හොඳ වැඩ කරන්න පුළුවන්නරක වැඩ කරන්න තුබි. තන් නිසා මේ ආරයන් වහන්ස ලවද සදන්දීල කරන ප්‍රාර්ථනාව නිවාරයෙන් විපාක දෙනවා කියලා දේශනාව සඳහන් කරනවා. දේශනාවට තියෙන කාලයේ නිවාවෙලාන් නිසා රතන සූත්‍ර දේශනාව හයවෙනි ගාතා රර්ථනය ඇසුර කරගෙන. මුළල දේශනාව රාවට අපි සිද්ධ කරන තිස් හයවෙනි ධර්මදේශනාව මේ විදිහට නිමාකරමු, තිස් හත්තෙන ධර්ම දේශනාවෙන් මේ ගාත අරථනය දක්කින ය භාවය පිළිබඳව සඳහකරන කරුණ තව්ටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.